නිදහස් වීමක් අපට පුළුවන් මේ රට හදන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කෙරෙන පුලුවන් ශ්‍රී ලංකා ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මහියංගනයේදී අද පැවැත්තුණා. අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, චාමර සම්පත් දසනායක මෙන්ම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනන්දු ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම ජනරැලියට එක්ව සිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර ගන්නකොට තිබුණේ හිස් භාණ්ඩාගාරයක්. රටේ සේනා විධායකයන් නැහැ, පැනලා ගිහිල්ලා. හැබැයි එතුමා වගකීම බාරගත්තා. එතුමා බෙහෙත් ටික ගෙනාවා, එතුමා තෙල් ටික ගෙනාවා, එතුමා ගෑස් ටික ගෙනාවා, එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කෙරුවා. ලෝක බැංකුවට ගියා, ඉන්දියාවට ගියා, ඇමරිකාවට ගියා, ජපානයට ගියා, පෞද්ගලිකව ගිහිල්ලා එතුමාගේ තිබුණු පෞද්ගලික පළපුරුද්ද සහ එතුමාගේ විදේශ සම්බන්ධ සහ එතුමාගේ දැනුම භාවිතා කරලා තමයි එතුමා නැවත මේ රට ගොඩ ගන්න පටන් ගත්තේ කියන කාරණේ අපි මතක් කරන්න අවශ්‍යයි. දැන් ආයෙ පාරවල් කාපට් වෙනවා. දැන් ආයෙ ඔප්පු නැති අයට ඔප්පු ටික ලැබෙනවා. දැන් ආයෙ අස්වැසුම ලැබෙනවා. දැන් පොහොර ටිකට සහනාධාරය ලැබෙනවා. නැවතත් මේ රට ඉස්සරහට ගමන් කරන්න පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ. උමාවය හිලක් තියනවා කියපු අය මේ මයංගනේ බොරු හිලවල් හදපු අය තමයි අද ඕගොල්ලොන්ට බොරු වචන කියලා ඕගොල්ලෝ මුලා කරන්නේ. මෙතුමා හොඳ පළපුරුදු නායකෙක්. ඔබතුමාලා දන්නවා විපක්ෂ නායක හය වතාවක්, අගමැති හය වතාවක්, ජනාධිපති එක වතාවක් ඕනම වෙලාවක රට බාර දුන්නොත් ඕන වෙලාවක රට අරගෙන කරලා නැග්ගලා ගන්න පුළුවන් නායකයා තමයි අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. මම එකක් කියනවා, සමහරු කියනවා රට අනුරට කියලා. රට අනුරට දීලා මාස 6කින් පස්සේ ගුටි අනුරට තමයි හම්බෙන්නේ පොලිමේ ඉන්නකොට. ඔබට තුන් වේලම කන්න ඕන නම් මේ උඩ තියෙන ගෑස් සිලින්ඩරයට 21 වෙනිදාට ඔබේ ඡන්ද ලබා දෙන්න අම්මේ තාත්තේ. මේ ඡන්දය තියන්නේ මිනිසු දෙන්නෙක් අතරේ, එහෙම නැත්නම් තුන් දෙනෙක් අතරේ. එක මිනිස්සෙක් ඔබව බේරගත්තා, රට බේරගත්තා, දරුවා බේරගත්තා. අනිත් තුන් දෙන්නම ඇඟ බේරගත්ත නායකයෝ දෙන්නෙක් අම්මේ තාත්තේ. රට අනුරටලු ලියලා තියාගන්න මේකත්. රට අනුරට ගියොත් රට අඳුරට යන එක මාස දෙකකින් වළක්වන්න බෑ. රට අනුරට නෙමෙයි, රට අඳුරට කියන එක හොඳින් මතක තියාගන්න. අනුතුරුව ජනරැලි ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 2050 වෙනකොට මේ ලෝකේ ජනගහනය බිලියන 7 ඉඳන් 9ට වැඩි වෙනවා. බිලියන 2කට වැඩිපුර ආහාර වමනයි. ඒකෙන් පොඩි කොටසකට අපි ආහාර ලබා දුන්නොත් මිලියන 20කට 25කට අපිට හොඳ අපනායන කෘෂිකර්මයක් ඇති කරන්න පුළුවන්. හාල්, එළවලු, පළතුරු රට යවන්න කාටද, කවුද පෝසත් වෙන්නේ? දන්නවද කවුද පෝසත් වෙන්නේ කියලා? අද ගෙදර ගිහින් කණ්ණාඩිය දිහා බලන්න. ඒ පෝසත් වෙන පුද්ගලයා එතනදී දකිනවා. ඔබ වගා කරන්න අපි විකුණන්න. අන්න ඒක ඇති කරන්නයි මේ වැඩසටහන ආරම්භ කරලා තියෙන්නේ. මොකද්ද මාලිමාවෙන් සජබෙන් දෙන්නේ? ඒවා කියවලා බලන්න. ආහාර සුරක්ෂිතභාවයටලු. ඒ ආහාර සුරක්ෂිතවද තියෙනවා. වැඩි කරන්න පුළුවන්. අපිත් ඒකට කැප වෙලා තියෙන්නේ. ඒ කෙරුවා කියලා ඔබේ ආදායම් වැඩි වෙන්නේ නැහැ. එයා සහනාධාර දෙන්නේ දුප්පත්කම තියාගන්න. මම සහනාධාර දෙන්නේ දුප්පත්කම නැති කළ ඔයගොල්ලෝ පොහොසත් කළා අපනායන කෘෂිකර්මයට යවන්න. සජිත් ප්‍රේමදාසට කිසි දවසක අනුර දිසානායක පරාජය කරන්න බැහැ. ඇයි? මේ රටේ හැම වෙලෙම තරඟෙ තිබුණේ දෙන්නෙක් අතර. ආණ්ඩුවෙන් එක්කෙනයි, විපක්ෂයෙන් එක්කෙනයි. ඉස්සර කාලේ අගමැති වෙන්න, දැන් ජනාධිපති වෙන්න. අගමැතිවරයා තමන්ගේ පක්ෂ බලා ගන්නව වෙන කාටවත් නෙමෙයි තමන් අපේක්ෂකයා වෙන්නේ. විපක්ෂ නායකයා බලා ගන්න ඕනේ තමන් හැර විපක්ෂ වෙන එක්කෙනෙක් අපේක්ෂකයා නෙමෙයි කියලා. මං හිටපු කාලේ මං කාටවත් ඉඩ දුන්නේ නැහැ වෙනෙන්න. මහින්ද රාජපක්ෂ හිටපු කාලේ ඉඩ දුන්නේ නැහැ වෙන එකට එන්න. මොකද්ද ජනතා විමුක්ති පෙරුණේ? ඉස්සෙල්ලා ගිහින් මහින්ද රාජපක්ෂයි පක්ෂයට එකතු වෙලා ඇමතිකම් අරගන්න සිදු වුණා. මම ඉන්න කාලේ යහපාලනේ ආණ්ඩුවට එකතු වුණා. කරන්න දෙයක් නැහැ නේ. අපි එක්කව කමන්නේ, හොඳයි. ඉතින් සජිත් ප්‍රේමදාස ඕක කරන්න තිබුණේ හැමදාම පාර්ලිමේන්තේ නැගිටලා ඕපාදූප කතා කරලා හැමදාම පෑ දෙක තුන නාස්ති කරලා අන්තිමට මොකද සිදු වුණේ? අනුර දිසානායක ඇවිල්ලා සජිත්ව තර්ජනයක් වෙයි. සමහරු හිතනවා සජිත්ව පහු කරගෙන යන්න පුළුවන්. සජිත්ව බෑ අනුර දිසානායක පරද්දන්න. සජිත් භාගෙලවට කරන්න මෝඩකමින් අනුර දිසානායකට උදව් කරනවා ඇති.
එක්සත් ජාතික පක්ෂයේ සිවුරු දෙනාටම කියනවා. ඉතින් ඒක මතක තියාගන්න.